ආන්දරණාත්මක හියුමන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධ ජාවාරමට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල කැබිනට් අමාත්‍ය ධුරෙන් වහම ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සම් අත්සන් කිරීම අද ආරම්භ වුණා. ඒ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් මෙවැනි දූෂිකයෝ රටින් නිර්මාණ කටයුතු කරන්න ජනතාව ඒකරාශී වෙන්න කියලා කියනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් මෙලෙස අදහස් පළ කළා. රිමාන්ඩ් වෙච්ච කෙහෙළිය රෝහලට මම කියන්නේ එතුමා ආබාධයක් හේතු කොට රෝහලට ගියා නම් එතුමට ඇස්වල ආබාධයක් නම් තිබෙන්නේ එතුමාගෙන අපු බෙහෙත් දාන්න. එතුමාට මොකක් හරි සඳහන් නිර්වින්දනය සඳහා නම් උවමනාවක් තිබෙන්නේ එතුමාගෙන අපු නිර්වින්දන ඉන්ජෙක්ෂන් ගහන්න. අර දරුවෝ මියගි අම්මලා අඳුන්නේ එතුමාට ලේවල ප්‍රශ්නයක් නම් තිබෙන්නේ එතුමාගෙන ආපු ඔය දැන් අත්අඩංගුවටපත් වෙච්චි ඉන්ජෙක්ෂන් එක ගන්න. බන්ධනාගාරගත වෙලා රෝහලේ ඉන්න අමාරුයි. පෞද්ගලික රෝහලක නවතන් දෙන්න කියලා ඉල්ලා සිටිනවලු. මම හිතනවා ඒ ඉල්ලීම ඉටු කිරීම නම් සියලුම අපේ රෝහලේ ඉන්න ඒ වෛද්‍ය කාර්යභාරයක් ඉටු කරන නිලධාරිනියව වහම අත්අඩංගුවට ගත යුතුයි. ඖෂධ නියාමන නිෂ්පාදන අංශයේ වෛද්‍ය සමන් රත්නායක, එන්.එම්.ආර් එකේ හිටපු සීඔ විජිත් ගුණසේකර. එතකොට එවකට මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු මේ තාක්ෂණික ඇගීම් කමිටුවේ හිටපු වෛද්‍ය ඒටි සුදර්ශන, වෛද්‍ය සැපීම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා. ඔහු සමහර විට බලපෑම් කරලා තියෙන නිලධාරීන්ට මම අධ්‍යක්ෂක මම සුදර්ශන කියන්නේ ඕවා ගන්න. සමහර අවස්ථාවල කියලා තින්නේ. ඔහුගේ බලය පාවිච්චි කරලා ආයතනවල අධ්‍යක්ෂකවරුන් නිලධාරීන්ට කතා කරලා කියනවා මම අහවල් ආයතනයේ අධ්‍යක්ෂක. ඔයා කවුද? ඔයා තොගපාලක. ඔයා මං කියලා දෙය කරන්න. අන්න එහෙම ඒ කාලේ ඒවා පැවතිලා තින්නේ. ඒ නිසා මේ රට පැල්ල ඉන්න නිලධාරීන් වහම කැදවන්න. මේ අතර පසුගිය 31 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගය අවහිර නොවන පරිදි පවත්වාගෙන යනු ලැබූ සමකාමී සහ නිහඬ සත්‍යග්‍රහයට පැමිණ පහර දුන් සියලුම ඉහළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කිරීමට සිවිල් සංවිධාන ව්‍යාපාරය තීරණය කර තිබෙනවා. මෙහිදී සිවිල් සංවිධාන නායකින් වන සංජය මහවත්ත සහ ජාලිය කමන්ත යන අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පහර දුන් අතර පොලිස් ස්ථානය තුලදී ඔවුන් නිරවත් කරනු ලැබූ බවටයි මගින් රටට සංවිධානයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එසේම වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි එම ස්ථානෙන් විසිර යන අතරතුරදී එම ස්ථානයට මීටර 80ක් පමණ ඈතින් පිහිටි ස්ථානයකදී අනීතික ලෙස අත්අඩංගුවට ලැබූ බවත් එහි සඳහන්. මේ අනුව ඉතා පැහැදිලිවම මෙම සිදුවීම සිවිල් සංවිධාන නායකින්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වන බැවින් ඒ සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකාවේ යුරෝපා තානාපති කාර්යාලවලට මේ සම්බන්ධව නීතිමය පියවර ගන්නා ලෙසත් අදාළ නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට විදෙස වීසා නිකුත් නොකරන ලෙස ඉල්ලා ඉදිරි පියවර ගැනීම හෙට සිට ආරම්භ කරන බවයි මගින් රටට සංවිධානය පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් වර්තන ගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.